සචිත් පිරිස් කියන්නේ වර්තමානයේ ඉතා දක්ෂ ගීත නිර්මාණ ශිල්පියෙක්. සචිත් පසුගිය අගෝස්තු පළමුවැනිදා යුගදිවයට එළඹුණා. හැබැයි සචිත්ගේ මංගල ඡායාරූපයක්වත් කාටවත් දැක ගන්න හම්බුනේ නැහැ. සාමාන්‍යයෙන් අනෙක් කලාකරුවෝ විවාහ වෙද්දී මහයිහලින් විවාහ මංගල උත්සව ගන්නවා අපි දැකලා තියෙනවා. ඒත් සචිත්ගේ මංගල ඡායාරූපයක්වත් පේන්නේ නැත්තේ ඇයි? මේක සචිත්ගේ රසිකයන්ට විතරක් නෙවෙයි, යාළුවෝ, ළඟම හිතවත් අය, නෑදෑයන්ට පවා ප්‍රශ්නයක් වෙලා තිබුණා. මේ හැමදේටම පිළිතුරු පදිමින් සජිත් ඔහුගේ Facebook ගිණුමේ සටහනක් පළ කරලා තිබුණා. වෙඩින් ෆොටෝ එකක් දාන්න වෙඩින් ෆොටෝ එකක් ගත්තේ නැහැ කියලත්, විවාහයට වෙන් කරලා තිබුණ සල්ලි වලින් පුංචිට රෙජිස්ට්‍රේෂන් එකක් කළා කියලත් සජිත් මෙහිදී කියලා තිබුණා. ඒ විතරක් නෙමෙයි, වෙඩින් එකට මුදල් නාස්ති නොකර ඒ සල්ලි වලින් මොකද කරන්න යන්නේ කියලත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ගැනත් සජිත් මෙහිදී කියලා තිබුණා. සුභපත්ව හැමදෙනාටම ගොඩක් ස්තුතියි. විශේෂ දෙයක් කියන්න තියෙනවා. ගොඩක් දෙනා මගෙන් එහම වෙඩින් ෆොටෝ එකක් දාන්න කියලා. මගේ යාළුවෝ, මගේ ළඟම හිතවත් අය, නෑදෑයෝ ඇහුවා අපිට වෙඩින් එක කිව්වේ නෑනේ කියලා. අපිට පාටි එකක් ඕනේ වගේ දේවල්. එතකොට සමහර අය මගෙන් ඇහුවා, ඇයි නාමල් රාජපක්ෂට කතා කරේ? ඇයි එයා ඔයා එක ෆොටෝ එකක් දැම්මේ? ඔයාට හොඳ නෑ නේද කියලා. මේ හැම දෙයකටම මම උත්තර දෙන්නම්. වෙඩින් ෆොටෝ එකක් දාන්න අපි වෙඩින් ෆොටෝ එකක් ගත්තේ නෑ. ප්‍රීෂූට් එකක් කරේ නෑ. මේ දාපු ෆොටෝ එකත් මගේ කැමරා එකෙන් මගේ හිතවත් මල්ලි කෙනෙක් ගත්ත එකක්. වෙඩින් එක කිව්වේ නැති හේතුව අපි වෙඩින් එකට වෙන් කරලා තිබ්බ සල්ලි වලින් බොහොම පොඩි මුදලකින් අපේ රෙජිස්ට්‍රේෂන් එක විතරක් කරා. පවුලේ අය හැම වෙලාවෙම ළඟ හිටිය යාළුවෝ හතර දෙනෙකුටයි විතරයි කිව්වේ. මමත් මගේ වයිෆුත් දෙන්නම් මස් මාළු බිත්තර කිසි දෙයක් කන්නේ නැහැ. මත් පැන් සිගරට් බොන්නේ නැහැ. ඉතින් වෙඩින් එක කරොත් එන අයට ඒවා දෙන්න වෙන්නේත් නැහැ. අනිත් එක අපි දෙන්නට ආරාධනා කරන්න සෑහෙන පිරිසක් ඉන්නවා. ඉතින් එච්චර ලොකු මුදලක් එක දවසකට නාස්ති කරන්නේ නැතුව ඉතුරු සේරම මුදල් වලින් දුප්පත් පවුලකට ගෙයක් හදලා දෙන්න අපි තීරණය කරා. ඒකේ වැඩි ඉක්මනින්ම පටන් ගන්නවා. හැබැයි ඉවරුනහම ඒ වගේ ෆොටෝස් දාලා ඒ මිනිස්සුන් අපහසුතාවයට පත් කරන්නේවත්, ඒ අයට උදව් කරා කියලා පබ්ලිසිටි ගන්නවත් අපිට අදහසක් නැහැ. එහෙම කරන්නෙත් නැහැ. නාමල් රාජපක්ෂයි අරවින්ද ලොකුගේ නැත්තම් DJ අරා තමයි අපිට සාක්ෂියට අත්සන් කරේ. ඒකටත් ගොඩක් හේතු තියෙනවා. නාමල් මගේ පොඩි කාලේ ඉඳන් යාළුවා. එයා නිසා තමයි මම අරක්කු සිගරට් කිසිම දෙයක් බොන්නේ නැත්තේ. ඉස්කෝලේ යන කාලෙම අපිට ඕවට යොමු වෙනකොට ටෙස්ට් කරන්න හදනකොට ඒවා වැරදි කියලා හොඳ මගට ගත්තේ එයයි. අනිත් එක එයා තමයි මගේ වයිෆ්ට මාව ගැලපෙනවා කියලා මැරි කරන්න කියලා මුලින්ම කපුගම කරේ. අරවින්ද අයියා ගැන කියනවා නම් සෑහෙන ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ලොකු ඉල්ලීමක් තියෙනවා කරන්න. පුළුවන් නම් ලොකු වෙඩින්ස් ගන්න නැතුව සාමාන්‍ය විදිහට කරලා ඒකට වෙන් කරපු සල්ලි වලින් නැති බැරි කෙනෙක්ට උදව් කරන්න. පුළුවන් උපරිම විදිහට ඒක පුළුවන් නම් ට්‍රෙන්ඩ් එකක් කරගන්න. එතකොට මේ පුංචි රටේ නැති බැරි අය ගොඩකට හොදක් වෙයි. සචිත් පීරිස් අදහස් දක්වලා තිබ්බේ ඒ ලෙසටයි. මෙවැනි වීඩියෝස් දිනපතා නැරඹීමට අපගේ channel subscribe කර bell button active කරන්න. ඒ වගේම ඔබගේ අදහස්, යෝජනා, චෝදනා සියල්ල comment තීරුවේ සඳහන් කරන්න.